Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. ළමා දිනය අදට යෙදී තිබෙනවා. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ සිනහ දකින අපේ ලොවක් යන්නයි. මෙරට සමස්ත ජනගහනය 118ක් වෙන අතර ඉන් 34ක් එනම් 173ක් පමණ ළමා ජනගහනයට අයත්. එසේම වැඩිහිටි දිනයේදී යෙදී ඇත්තේ ඔක්තෝබර් පළවෙනිදාටයි. මෙවර වැඩිහිටි දින තේමාව වෙනස් වන ලෝකයට ශක්තිමත් වැඩිහිටියෝ යන්නයි. අපේ රට තුල වයස අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටි ජනගහනය 135ක් වෙනවා. ඒ ප්‍රතිශතයක් ලෙස 75යි. ලෝක ළමා දිනයේ යෙදෙන අද දිනෙහිදී හැම ළමයෙකුටම යහපත් අනාගතයක් උරුම කර දීම සෑම දිනකගේම යුතුයකමක් වගකීමක් බව මතක් කරනවා. පසුගිය වසර කිහිපය තුළ අපේ සමාජය තුළ වාර්තා වූ අපරාධ අනතුරු සහ නොසලකා හැරීම් දෙස සියුම්ව අධ්‍යනය කළහොත් ළමයින් වෙනුවෙන් යුතුයකම් නිසි ලෙස ඉටු කළ ඇද්ද නැද්ද යන්න විමසිය යුතුමයි. 2020 සහ 2021 යන වර්ෂ දෙක තුළ ළමයින් 50 දෙනෙකු ඝාතනයට ලක් වී තිබෙනවා. එසේම 2020-2021 යන වර්ෂ දෙක තුළ වාර්තා වූ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 3246ක් එවැගේමයි ළමා ගර්භණී තත්ත්ව 409ක් වාර්තා වෙලා. මේ වාර්තා දෙස බලපුවාම ඇත්තටම පැය 24න් එක පැයක්වත් ළමයින් වෙනුවෙන් බෙන් කරලා තිබෙනවද කියන එක ප්‍රශ්න කළ යුතුයි. තම දරුවන්ගේ ආරක්ෂාව රැකවරණය පමණක් අරමුණු කරගෙන කටයුතු කිරීමට වැඩිහිටියන් වෙහෙස බන බට වඩා තම දරුවන් සමාජය තුළ හැසිරෙන විට පිටස්තර පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ රැකවරණය දරුවන්ට ලැබෙනවා නම් දරුවන්ගේ ලෝකය මීට වඩා සුන්දර වෙනු ඇති. ළමා ලෝකය ළමයින්ට උරුමයි. ඒ සුන්දරත්වය කෙලිලොල් බව අඳුරු කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැහැ. මිනිස්කම සමාජය තුළ පිරිහී තිබෙන මොහතක මල් වගේ දරුවන් ඇස් දෙක වගේ රැකබලා ගැනීම වැඩිහිටියන්ගේ යුතුකම විය යුතුයි. ඒ වගේමයි වැඩිහිටි සමාජයට අවශ්‍ය රැකවරණය ලබා දීමද දරුවන් වෙන අපගේ යුතුකමක් සහ වගකීමක්. පුංචි කාලේ ඉඳන් උස්මහත් කරපු අම්මා තාත්තට අවසානයේ වැඩිහිටි නිවාස උරුම කර දීමට තරම් මනුෂ්‍යත්වයෙන් පිරිහෙන්න එපා කියලත් අද වැඩිහිටි දිනයේදී සිත අප මතක් කරනවා. මේ අතර අද දිනයට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව රට වටා සැමරුම් පැවැත්ුණා. ළමා දිනය සහ වැඩිහිටි දිනයේ සියත අප සමස්ත සමාජයෙන් මිල්ලන්නේ මනුෂ්‍යත්වයේ පතුරවන්න කියලයි. ආදරණීය දුවේ පුතේ, සියපතක් වේ විසල් ජලයේ මඩ ගොහරු මැද පිපෙන්න, මල් මිටක් වේ ලොවේ සැමටම ගුණ සුවඳ පුද කරන්න, පුර හඳක් වේ සැමටම එකලෙස සතුට සැනසුම ගෙන එන්න, කවි පෙළක් වේ මිනිස්කම ගෙන හදවත්වලට වඩින්න කියලා අපි ආදරයෙන් මතක් කරනවා. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.